පවුල් සංස්ථාව ගත්තාම ගෙදරක අඩදබර වැඩි. අඩදබර එහෙම නැත්නම් රන්දු සරුවල් සිතමනාපකම් වැඩි. ඉතින් සාමාන්‍යයෙන් විවාහ ජීවිතයක් ගත කරනකොට මේ කියන හැලහැප්පීම් සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගොඩාක් ඊට එහා යනවා නම් ඒක ගැටලුකාරී තත්යකට පැන නගින්න පුළුවන්. ඉතින් විවාහය කඩාකප්පල් වෙන තැනට යනවා. එනිසා මේව කලින් කියන්න බැයිද? මෙන්න මේ තත්ත කලල් වේලා ඇතුව හඳුනා ගන්න බැයිද කෙනෙක්? මොකද පොරොන්දම් 20ට පමණක් සීමා වෙච්චි විවාහයකට යන එක ඒතරම් සුබදයක් විදිහට මම සලකන්නේ නැහැ. මොකද පොරොන්දම් 20 කියලා කියන්නේ මූලික සංකල්පයක් විතරයි. නමුත් හඳානේ ගහ බලපෑමෙන් ගහ පිහිටීම අනුකූලව ඒ මනුස්සයා මොන වගේ කෙනෙක්ද? එයාගේ එයා පෙර භවයේ තුල එයා රැස් කරගෙන ඇවිල්ලා තියෙන ශක්තිය මොන වගේද? එයාගේ ජීවිතේට පෙර භවයෙන් ආපු ඒ ශක්තිය එයාගේ දැන් මෙලොව ජීවිතේට බලපාන්නේ කොහොමද කියලා මේ හඳහනකින් බලන්න පුළුවන්. එතකොට මේ හඳහන හරියට අධ්‍යයනය කරගත්තොත් ඒ කෙනාගේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම අද ඔබට කියලා දෙන්නේ මේ විශේෂම අඩදබර ඇති වෙන වගේ වල වල විශේෂයෙන් මම වචන හොඳ නැහැ, කට හොඳ නැහැ. මේ කටින් කියන වචන ගොඩක් වෙලාවට දැන් මහත්ය සාමාන්‍යයෙන් වචන හෝමාරු කරනකොට නෝනා ඊට වඩා වචන කතා කරනවා. එහෙම නැත්නම් නෝන එකක් කියනකොට මහත්ය දෙකක් කියනවා. අන්න වගේ අර මේ වගේ දරුණු වචන කතා කරනවා. ඉතින් මේවත් එක අඩදබර වෙඩි. ඒකට ගහ ගන්නවා, බැන ගන්නවා, අන්තිමට විවාහය අසාර්ථක වෙලා තමයි පස්ස බලන්නේ. ඉතින් මේව බලන්න බැහැ. මේව දැනගත්තාම තමන් කොහොමද කියලා හඳුනාගත්තට පස්සේ අඩමුතරමින් ඒ දේවල් වලේ රැකිලා ඉන්නවත් එයාට පුළුවන්කම ලැබෙයි. ඉතින් ඒක නිසා තමයි මම අද පැහැදිලි කරන්නේ. මේ හඳහන කියලා කියන්නේ මේ හඳහන ගත්තාම ඔබගේ මුළු ජීවිත ගමන. එහෙම නැත්නම් ඔබගේ පෙර භවයේ සහ මතු භවයේ සහ මේ ආත්මය තුල ඔබ ගමන් කරන චක්‍රය තමයි මේක. එහෙමනම් මේකෙන් ඔබ මේ ආත්මයේ තුල සැරිසරන මේ කාලය තුල ඔබගේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. ඔබගේ සිතුම් පැතුම්, ඔබගේ කට, ඔබගේ වචන, ඔබ මොන වගේද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඉතින් ජ්‍යොතිෂ විද්‍යාවේ තුල මෙන්න මේ හඳහනේ මෙන්න මේ දෙවෙනි කොටුව. මෙන්න මේ දෙවෙනි කොටුව තමයි කෙනෙකුගේ මුඛය. මේ මුඛය ගැන විස්තර කියන්නේ. එතකොට මේ දෙවැන්නේ කියවෙනවා තව දෙයක්. විවාහයෙන් පස්සේ ජීවිතය. විවාහයෙන් පස්සේ එයාගේ ජීවිතයේ මොන විදියට ගලාගෙන යන්නේ කියන එක මේ දෙවැන්නේ කියවෙනවා. ඊළඟ එක තමයි එයාට එයා පෙර භවයේ ඉඳන් රැස් කරගෙන ඇවිල්ලා තියෙන ධන සම්පත. එයා පෙර භවයේ ඉඳන් එකතු කරගෙන ඇවිල්ලා තියෙන ශක්තියත් මේ දෙවැන්නේ කතා කරනවා. ඒ වගේම එයා ඉතුරු කරන ඒවා එයාගේ දියුණුව වෙනුවෙන් ගබඩා කරන ධන සම්පත් පිළිබඳව ඔතනදී කතා කරනවා. එහෙමනම් මේ දෙවැන්නේ හැම වෙලෙම සෞම්‍ය ගහයෝ හිටියොත් එයාගේ වචන ගොඩක් වෙලාවට සෞම්‍ය ස්වභාවයට ගන්නවා. ඒ කියන්නේ සඳු බලවත් වූ පුර සඳු ඉඳීම, ගුරු ගහය, බුද ගහය, ඒ වගේම සිකුරු ගහය, ඒ වගේම කේතු ඉඳීමක් සුභ වෙනවා. එතකොට මෙන්න මේ දෙවැන්නේ ඒවනේ ගහයෝ හිටියොත් සුභ විදිහට එයාලගේ වචන ගොඩාක් සෞම්‍ය ස්වභාවයට ගන්නවා, යහපත් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ දෙවැන්නේ අසුභ ගහය විදිහට ගන්න. මේ අඟහරු ගහය, ඒ වගේම නීච වෙච්චි බුද ගහය. මොකද මේ වචන වලට බලවත් වෙන ගහය තමයි බුද කියලා කියන්නේ. බුද විශේෂයෙන්ම වචන හසුරවන ගහය. කතාව දෙන්නේ බුද. එතකොට එහෙමනම් බුදගේ தත්වයත් මේ හඳහනේ බුද කොහේ හිටියත් ඒ වචන වලට එයාගේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. එතකොට එතනදී මේ බුද සෙනසුරු කියන ගහය ඉඳීම සුබ නැහැ. ඒ වගේම අඟහරු ඉඳීම සුබ නැහැ. අඟහරු හිටියාම වචන හරිම දරුණුයි. විශේෂයෙන්ම කියන වචන හරිම තදයි. පොල්ලෙන් ගෙහුව වගේ කියන වචන තමයි කියන්නේ. ඒ වගේම දරුණු පුද්ගලයන් බිහි කරනවා. සෙනසුරු හිටියාම කියන වචන හමිහිරි භාවයට පත් වෙනවා. ඒ වගේම රහව් හිටියෝ මේ කියන වචන වේගවත් භාවය වැඩි කරනවා. හරික්මන්ට කියනවා. අන්න ඒ වගේ ස්වභාවය ගන්නවා. එතකොට මෙන්න මේ ගහ පිහිටින් පිහිටලා තියෙනවා නම් විශේෂයෙන්ම යාලට ඒක සුබ නැහැ කියන එක තමයි පෙන්නන්නේ. එතකොට ඊළඟ එක තමයි අපි හිතමු සාමාන්‍ය අඟහරු දෙකේ ඉන්නවා. අඟහරු දෙකේ ඉඳලා අපි හිතමු සිකුරුගේ නැකතක ඉන්නවා. මෙන්න මේකයි වැදගත් වෙන්නේ. දැන් අඟහරු දෙකේ ඉන්න කේන්දර ඕන් තරම් හොයන්න පුළුවන්. හැබැයි අඟහරු දෙකේ හිටියට මේ දෙකේ ඉන්න හැමෝම එක හා සමානම නැහැ. වචනවල එක හා සමානම නැහැ. එනිසා ඒක වෙනස් වෙනවා. එයා ඉන්න නැකත් අධිපතියා. එයා ඉන්න නැකත් අධිපතියගේ බලය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ අඟහරු කියන ගහයා දෙවැන්නේ ඉන්නකොට වචන වේගවත් වෙනවා, වචන ශක්තිමත් වෙනවා සහ වචන
वचन प्रकाश अलंकार स्वभाव राग स्वभाव वचन रागिक भाव वचन कथा वचन महाअमुतुम वचन कथा तो ये वचन अप्रिय सहित वचन कथा अन्न सेने के समय हदहाने सियालम पेहदरी करवांग हरियाकार विवाह बलपान विशेष विश्चि साधु बलवत्म साधु गोडकुलावट नीच तत्व इन ए आगे अदहली मे अलगे हित निमेन स्वभाव हरिम अड़ी तमाय साधु मे रवि गहाया रवि उच्चता रवि उच्च किसी के यटत्व किसी के उत्साह विवाह जीवित बलपान संहट कांता केंद्र रवि उच्चता तमाय पिरी केंद्र रवि नीचता दुर्बलता पात मुखद जीवित विस्तर उदाहरण केग्ने उत्पत्ति कर उच्चारण दुर्वलता स्त्री गति हेतु दुष्ट पापकारी पाप अदास्वेम तमाय यहा गति विवाह जीवित असार्थक भाव पातेन मे हेम बेची हंधानी उदाहरण हेम बेची हंधानी कभी गावटे बलल हेम बेची हंधान एक वचन संबंध व्यापारिक वचन तबागन वचन भावित वचन शक्ति वचन हसुर तमंग विनाशेट तमंग दीवन वचन भावित कर विवाह जीवित यहां वचन कथा क्रीम होमारु किरीम वचन होमारु इताम वेदगत्ते नमे वचन होमारु यहा पत्व तीनो नमे विवाह जीविते सार्थक गिनियन्न पुलुवंकम तीनो नेतन गोडक वेलट असार्थक वेन तन 90ක් 95ක්ම වැඩි කියන එක තමයි ඔබ මතක තබා ගන්න ඕනේ ඒ නිසා දැන් ඔබේ හඳහන අරන් බලන්න ඔබට මෙන්න මේ වගේ යෝග පිළිතලා තියනවාද මේ දෙවැන්න පීඩාවට පත්ලා ඉන්නවාද අනිත් එක තමයි මේ අපි හිතමු සාමාන්‍ය මෙතන අඟහරු නැ මෙතන බුද්ධ නැ මෙතන සෙනසුරු නැ කවුරුත් නැ හැබැයි මෙන්න මේ අටවැනි ස්ථානයේ ඉන්න පුළුවන් මෙතන ඉන්න පුළුවන් අඟහරු
එතන හිටියොත් හත්වෙන්න බලනවා අන්න ඒ සත්‍ය එතන ක්‍රියාත්මක වෙනවා ඒ වගේ මෙතන ඉන්න පුළුවන් සෙනසුරු ඉඳලා හත්වෙන්න බලනවා අන්න එතනදිත් අර සත්‍යීම ක්‍රියාත්මක වෙනවා අංශ 180 කෝණයෙන් බලන නිසා එතකොට එයා එතනම ඉන්න ඕනේ ඊට ප්‍රතිවිරුද්ධ යාට එයා දෘෂ්ටි වැටීමත් මේකට හේතු වෙනවා ඒ වගේම තමයි බලවත් වූ ගුරුගේ බලපෑමක් යම් විදියකට හෝ මේ හරියට වැටෙලා තිබුණා ගුරුගේ බලපෑම මේ කියන දෝෂ සහිත தත්ත්වේ ආවම වෙනවා අඩාල වෙනවා දුරුවල යනවා මේ නිසා දෙවැන්න බලවත් වෙලා දෙවැන්න ස්ථානයේට සුබ දෘෂ්ටි වැන්නලා තියෙනවා නම් සඳු බලවත් වෙලා ඉන්නවා නම් එයා හරිම සෞම්‍යයි එයා එක කතා කරන්න හරි ආසයි කතා කරන්න හිත පිරෙනවා ඒ වගේම කතා කරන්නේ යහපත් අදහස් ධනාත්මක අදහස් කතා කරන අය බී කරනවා ඉතින් ඒක නිසා මෙන්න මේවා හඳුනාගෙන කටයුතු කිරීමෙන් බොහෝ සාර්ථක ජීවිතයක් ගත කරගන්න මේ ජ්‍යොතිෂ විද්‍යාව ඔබට භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම ඔබට පැහැදිලි කරලා දුන්නේ।